ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අපි අද රාමලාන් සමය වෙනුවෙන් විශේෂ කතා බහක් ඔබ වෙත සමීප කරන්නටයි මේ සූදානම් වන්නේ. ඔබ දන්නවා මේ වෙනකොටත් ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් වගේම ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන් තමන්ගේ උපවාස සමය ආරම්භ කරලා තිබෙන්නේ. ඉතින් මේ කාලය තුල ඔවුන් කරන්නා වූ වත්පිළිවෙත් ඒ වගේම ඔවුන්ට විශේෂ වෙච්ච ආහාර රටාවන් මේ පිළිබඳව අපි ඉස්ලාම් නොවන අනෙකුත් ආගමිකයින් දැනුවත් කරන්නටයි අපි මේ කතාබහ ඔබ වෙත සමීප කරන්නේ. අපි අපේ කතාබහ සඳහා ද කැඳවාගෙන ආවා මාහිර් මෞලවීතුමන්. අස්සලාමු අලයිකුම්. වඅලයිකුම් සලාම්. මෞලවීතුමා අපිට පැහැදිලි කරන්න සාමාන්‍යයෙන් අවුරුද්දේ මොන මාසයේද මේ රාමලාන් සමය සමරන්නේ කියලා තීරණය කරන්නේ කොයි විදිහටද කියලා ඒ දෙයින් අපි කතාබහ පටන් ගමු. ඔය ඇත්තටම රමදාන් කියලා කියන්නේ ඉස්ලාමීය දින දර්ශනය තුළ නවවෙනි මාසය. ඒතර ඒ නවවෙනි මාසයේ සඳ දැකීමෙන් තමයි රමදාන් මාසයේ උපවාස නිරත වන්නට අපි පටන් ගන්නෙ. නමුත් අපි සාමාන්‍යයෙන් අපි කියනවා සූර්ය වර්ෂ හා චන්ද්‍ර වර්ෂ කියලා. මේ දෙක අතර පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දින 11ක පමණ වෙනසක් තියෙනවා. ඒ වෙනස වෙනකොට අපට අර සූර්ය වර්ෂයත් එක්ක සංසන්දනය කරලා බලනකොට දින 11ක් හැම වර්ෂයකම කලින් වැටෙනවා. ඒ නිසා දැන් මේ මාසේ අපි දන්නවා අපට අවුරුදු සාමාන්‍යයෙන් අප්‍රේල් වල වැටෙනවා. ලබන මාසය ඇවිල්ලා සමහර ඒ දවස් 11කට කලින් වැටෙනවා. ඒකට මේ වගේ තමයි යම් වෙනසක් සිදු වෙනවා දින 11ක වෙනසක්. ඒතර චන්ද්‍ර මාස අනුව තමයි අපි නවවෙනි මාසයේ රමසාන් කියලා කියන්නේ. රමසාන් මුල් සඳ දැකීමත් සමග අපි කියන්නේ මුල් කියලා කියන්නේ පළමුව අපට පේන්න තියෙන සඳ. ඒ සඳ දැකීමත් සමගම ලෝවාසීන් මුස්ලිම් බැතිමතුන් උපවාස නිරත වන්න පටන් ගන්නවා. මේ සඳ ආපහු පැමිණලා ආපහු ඒ කියන්නේ නැති වෙලා ගිහින් නැවතත් එනවා නැවතත් ඊළඟ මාසේ සඳ. අපිට අපි ඒකට කියන්නේ ෂව්වල් කියලා. ෂව්වල් මාසයේ සඳ දැකීමත් සමගම අපේ රමලන් මාසයේ උපවාසය නිමා කරමින් ඒ ෂව්වල් මාසයේ පළමු සඳ දින ඒ කියන්නේ ඊළඟ දවසේ දහස් සඳකල ඊළඟ දවසේ තමයි අපි රමලාන් උත්සවය සමරන්නේ. ඒතර පුරා දින 30ක් උපවාසී නිරත වෙලා ඒ දෙවියන් අපට ලබා දීපු වාග්යක් තමයි මේ උත්සවය. ඒ උත්සවය සමරන්නේ අපි ෂව්වල් මාසයේ පළවෙනි චන්ද්‍ර දින. ඉතින් මේක තමයි මුස්ලිම් බැතිමතුන්ගේ ඒ කාල වේලාව උපවාසී නිරත වෙන කාල වේලාව. දැන් ගිය අවුරුද්දේ අපි බැලුවොත් ජුනි මාසයේ වගේ අප්‍රේල් මැයි වගේ කාලය තුල තමයි රාමලන් සමය යෙදුනේ. දැන් මෙවර එක මාර්තු මාසෙට යෙදිලා තිබෙනවා. එතකොට ඒක වෙනස් වෙන්නේ කොයි විදිහටද? හැම ඒ කියන්නේ වර්ෂ දෙකකටම තියෙන පරතරයේ දින 11ක පරතරයක් තියෙනවා. ඒ පරතරය එන්න එන්න මොනවද වෙන්නේ? සූර්ය වර්ෂ ගණනත් එක්ක සම්බන්ධ කරලා බලනකොට දින 11කට කලින් මේ දේ වැටෙනවා. බෞද්ධාගමෙත් මේ චන්ද්‍රයත් එක්කලා ලොකු සම්බන්ධකමක් තිබෙනවා. පොහොය දවසේ දෙන්නේ පස්වලොස්සක දවසට ওই විදිහට. අතීතේ කොයි විදිහටද සඳහන් වෙන්නේ මේ චන්ද්‍රයත් එක්ක තියෙන සම්බන්ධකම ඉස්ලාම් දහමේ? ඒ නමස්කාර කිරීම සඳහා නෙවෙන් චන්ද්‍රයා හෝ සූර්යයා තියෙන්නේ අපිට තියෙන කාල වේලාව නියම කර ගැනීම සඳහා. ඒ වන විට අපිට ඒ කාල වේලාව නියම කරන්න ඔර්ලෝසු එහෙම තිබෙන්නේ නැහැනේ. එතකොට සලාතේ අපි සලාත් ඊට කරත් හරි අපි සූර්ය එළිය නැත්නම් සූර්යාගේ උදාවීම හා සූර්යාගේ අවරට යෑම මුල් කරගෙන ඉන් වැටෙන්නා වූ මේ අපි කියමුකෝ හෙවණැල්ද මුල් කරගෙන තමයි ඒ කාලේ මේ සලාත් වලත් නිරත වුණේ. ඒ වගේම තමයි චන්ද්‍රයත් එහෙමයි. දෙවිඳුන්ගෙන් අහනකොට කුරාණයේ කතා කරනවා ඔබට මේ චන්ද්‍රයා හා සූර්යා ලබා දීලා තියෙන්නේ නැත්නම් මේ ආලෝක චන්ද්‍රයා ලබා දීලා තියෙන්නේ ඔබ කාල සටහනකට අනුව යොමු වෙන්න. එහෙම නැත්නම් කාල ගණනේ ගණන් කිරීම සඳහා කියන කාරණාව කුරාණයේ කතා කරනවා. එතකොට මේ සූර්යයා හා චන්ද්‍රයා කියන දෙකම අපිට ඉතා වැදගත් වෙනවා අපේ කාලය මනින්න, කාලය නිර්ණය කරන්න, කාල සටහන කරන ජීවත් වෙන්න, කාලය ඉතාමත් අර පරිසරමින් කටයුතු කරන්නට මේ දෙකම ඉවහල් වෙනවා. රාමලන් සමය ආරම්භ වුණා, උපවාසය ආරම්භ වෙලා තිබෙනවා. දැන් මේ උපවාසය ගැන කතා කරනකොටත් ඉස්ලාම් නොවන බැතිමතුන් මේ පිළිබඳව හරියට දැනුමක් නැහැ. කොයි විදිහටද මේ උපවාසය සමරන්නේ, ඒ වගේම මේ උපවාසය අත්හරින්නේ කොහොමද, ඔන්න ඔය කියන කාරණාවන් පිළිබඳව අපි පොඩ්ඩක් කතාබහ කරමු. දැන් අපි දන්නවා බුදුදහමට අනුව නම් තමන්ට කැමතිනම්
ඒ දේ කරන්නට පුළුවන් නැත්නම් ඒක අත්හරින්නට පුළුවන් කළොත් තමන්ට නොකළත් තමන්ට ඔය වගේ දෙයක් තමයි තිබෙන්නේ නමුත් බොහෝ ඉස්ලාම් නොවන අය දකිනවා මේ ඉස්ලාම් ධර්මයේ තියෙන්නේ දැඩි නීති රීති පනවල එහෙම කරන්නා වූ කටයුත්තක් විදිහට දැන් මේ උපවාස සමය මේක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්ද එහෙම නැත්නම් මිනිස්සුන්ගේ පහසුව සඳහා මේක වෙනස් වෙන්න පුළුවන්ද කොයි විදිහටද මේක පැහැදිලි කරන්න පුළුවන් අපිත් එහෙම තමයි තමන් කළොත් තමන්ට තමයි යහපත තමන් නොකළත් තමන්ට තමයි අයහපත ඊට හේතුව ඇවිල්ලා දෙවියන්ට කිසිම අවශ්‍යතාවයක් නැහැ දෙවිඳුන්ට කිසිම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔහු දෙවියෙකු බවට පත් වෙන්නේ නැහැ ඒ නිසා අපි කරන නැමතුම් අපටම තමයි අපි උපවාසය නිරත වීමත් හැබැයි අනිවාර්ය කරලා තියෙන්නේ අපේම යහපතට නොකලා නම් මේ ලෝකේ යම් යම් දේවල් වගේම මතුලවේදී ඒ සඳහා වූ වග විභාග අප කරන්න සිදු වෙනවා ඉතින් ඇත්තටම උපවාසය කියලා කියන්නේ අපිට තියෙන පංචමහා වගකීම් පහක් තියෙනවා ඒ වගකීම් පහෙන් එකක් තමයි මේ උපවාස ශීලය අපි කියනවා අරාබි භාෂාවෙන් සවුම් කියලා කියනවා තවත් භාෂාවකින් නෝම්බි කියලා කියනවා. හැබැයි නෝම්බි කියන වචනේ ඇවිල්ලා අරාබි භාෂාවක් නෙවෙයි. නමුත් අපි ඒක පරිහරණයට කරලා තිනවා. සවුම් සියාම් කියන වචන තමයි මොනවද වෙන්නේ මේ උපවාසයට අපි කතා කරන්නේ. ඉතින් මේ උපවාස ශීලය මේ මාසේ ආරම්භ වෙනවත් එක්කම අපේ මුස්ලිම් බැතිමතුන් උදෑසන අපි කියනවා අදාන් කියලා එකක් ඇහෙනවනේ. ඒ කියන්නේ පල්ලියක උදෑසන වේලාවක ඇරයුමක් කරනවා සලාතය සඳහා පල්ලියට එන්න කියන ඇරයුම. ඒ ඇරීම කරන්නට කලින් තමන් ආහාර වේලක් ගන්න ඕනේ. ඒ ආහාර වේලට අපි කියනවා සහර් කියලා. එතන නබිතුමා අපිව දිරිමත් කරලා තියෙනවා මේ වෙලාවේ ඔබ ඒ ආහාරය ගන්නව නම් ඔබට සමෘද්ධිය ඇති කරනවායි කියන කාරණාව. ඉතින් ඒක බරකත් කියලා අපි සඳහන් කරනවා සමෘද්ධිය. එතකොට ඒ වෙලාවේ අපි ආහාර වේලක් ගත්තොත් ඊළඟ පැය කිහිපය අපට ශක්තිමත්ව හිරු අවරට යන තෙක් කුසගින්නෙන් ඉන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ උපවාසය කියනකොට මේ මොහොතේ ඉන්නම් කරුණු තුනකින් අපි වැළකීලා ඉන්න ඕනේ. එකක් ආහාර ගැනීමෙන්, ඒ වගේම තමයි පානය ගැනීමෙන්, ඒ වගේම තමයි තමන්ගේ කාමුක ආශාවන් වලින් වැළකී සිටීම. එතකොට මේ කරුණු තුන තමයි උපවාසය කියලා අපි සඳහන් කරන්නේ. ඉතින් මේ කරුණු තුනත් එක්කම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සඳහන් කළා මෙහෙමයි. ඔබේ සිත, කය, වචනය යහපත් නැත්නම් ඔබ නිකම්ම නිකන් निराහාරයේ හිටියා මිසක් ඒක දෙවියන් පිළිගන්නේ නැහැ කියන කාරණාව නිකම්ම නිකම් කුසගින්නේ හිටියා මිසක් ඒක දෙවියන් පිළිගන්නේ නැහැ කියන කාරණාවත් සඳහන් කළා. ඒකට මේ සමස්තයක් වශයෙන් ගන්නකොට අර මූලික කරුණු තුනක් සමග ඒ කියන්නේ පිපාසයෙන් කුසගින්නෙන් ඒ වගේම කාමුක හැඟීම් වලින් ඈත් වෙලා ඉනවා වගේම තමන්ගේ සිත කය වචනය කියන කාරණාවත් ප්‍රවේශමෙන් කටයුතු කරගෙන ගන්නා වූ ඒ කාල සමය තමයි උපවාසය කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ උපවාසය මේ මුස්ලිම් බැතිමතුන් උදෑසන මේ කියන වේලාවට ආරම්භ කරමින් හිරු අවරට යන තෙක්ම මේ ශීලය රකිනවා. ඒතර මේ ශීලය රකිනවා හිරු අවරට යෑමත් සමගම මුස්ලිම් බැතිමතුන් රටේ කිහිපයක් භාවිත කරමින් උපවාසය පවාරණය කරනවා. උපවාසය අතහරිනවා. අතහැරලා තමයි ඊට පස්සේ තමන්ගේ යාඥා කටයුතු සිදු කරන්නේ. මේ ආකාරයෙන් තමයි මුස්ලිම් බැතිමතුන් උපවාසයේ නිරත වෙන්නේ. මම දැන් මේ පොත පරිශීලනය කරනකොට දැක්ක උපවාසෙත් වර්ග දෙකක් තිබෙනවා. එතකොට ඒක කොහොමද වෙනස් වෙන්නේ? උපවාසය කියනකොට මූලික වශයෙන්ම අපි කියනෝනේ අනිවාර්ය උපවාසය කියලා එකක් තියෙනවා. අනිත් එක අමතර උපවාසය කියලා එකක් තියෙනවා. තවත් පැත්තකින් ගත්තනම් උපවාසය කියනවා අර මම කලින් කියපු අර මූලික කරුණු තුනත් එක්ක ඒක එක උපවාසයක්. අනිත් එක තමයි අර සිත කය වචනය ඒ ශීලයේ රැකීමත් උපවාසයක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඒතර උපවාසය කියන්නේ මෙන්න මේ ආකාරයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔව් දැන් අපි දන්නවා වර්තමාන සමාජයේ ඉස්ලාම් බැතිමතුන් වුණත් මේ කාලය තුලත් තමන්ගේ රැකියාවල නිරත වෙන්නට සිද්ධ වෙනවා. බොහෝ දෙනෙක් මේ උපවාස කටයුතු කරගෙන යන්නේ මේ රැකියාව කරන අතරතුර. දැන් ඔබතුමායේ සඳහන් කරපු විදිහට මේ උපවාස ශීලය රකින්නට පුළුවන් ද කෙනෙක් තමන්ගේ රැකියා කටයුතු, එදිනදා ගමන් බිමන් කටයුතු මේ සියල්ල කරන ගමන් ඒ කියනවා උපවාස ශීලය රකින්නට පුළුවන් වේවිද? ඔව් ඇත්තටම අපහසුතාවයක් නැහැ. ඒ කියන්නේ අපේ මුස්ලිම් බැතිමතුන් දිහා බලනකොට ඒ අය තමන්ගේ රැකියාව කරගෙනම තමයි කටයුතු කරන්නේ. ඉතින් නමුත් ඇවිත් මේකෙන් අපට ලබා දෙන මූලික හරය තමයි යම්කිසි ඒ කියන්නේ දෙවියන්ට අවනත වීම සඳහා නැත්නම් දෙවියන් පිළිබඳව මතකය ඇති කර ගැනීම සඳහා ලබා දෙනව පුහුණුවක්.
මේක කුර්ආනයේ කතා කරන්නේ ලාල්ලකුම් තත්තකුන් තත්තකුම් කියලා කියන්නේ දෙවියන් පිළිබඳව තමන්ගේ ජීවිතයේ දෙවියන් පිළිබඳව මතකයෙන් හැම කටයුත්තක්ම කරන්න ලබා දෙන්නව පුහුණුවක් අපි දැන් සාමාන්‍ය දන්නවා එක දෙයක් එක දිගට කරගෙන යනකොට ඒක පුරුද්දක් බවට පත් වෙනවා ඒ පුරුද්ද දිගටම ගියයින් පස්සේ ඒක අතහරින්න හිතෙන්නේ නැහැ ඒකට මේක අපිට ලබා දීලා තියෙන දවස් 30ක කාලයක් දවස් 30ක කාලයක් Taman ඇයි කන්නේ නැත්තේ ඇයි බොන්නේ නැත්තේ Tamanගේ මේසය තුල Taman තනියෙන් ඉන්න මොහොතේ කෑම බීම තිබ්බත් මේ මුස්ලිම් බැතිමතුන් අත තියන්නේ නැහැ එතනට ඇයි Tamanව දෙවියන් බලන් ඉන්නවා කියන හැඟීම. ඒතර දෙවියන් බලන් ඉන්නවා කියන හැඟීම එක දිගට දින 30ක් මේ ආකාරයෙන් පුහුණුව ලැබුවෙන් පස්සේ මිනිසා ධාර්මික වෙනවා. මිනිසා දෙවියන් පිළිබඳව මතකයෙන් කටයුතු කරන්න බලනවා. මිනිසා බොරු කියන්න යන්නේ නැහැ. මිනිසා වැරදි වැඩ කරන්න යන්නේ නැහැ. එතකොට මේක යම් කිසි ආකාරයක අපිව පාලනය කරනවා. එනිසා වෙන තමයි නබිතුමාන් කියව එක අවස්ථාවක අස්සියාමු ජුන්නා. මේ උපවාසය කියලා කියන්නේ අපි කියන පලිහක් කියලා කිව්වා. ඒතර පලිහේ අපිව ආරක්ෂා කරනවා. ඉතින් මේ උපවාසය තුළින් අපිව ආරක්ෂා කරනවා අපේ ඊළඟ මාසවල වසරක් පාසා අපේ උපවාසය එනවනේ. ඊළඟ මාසවලදී අපි මේ යම් ආකාරයක අපේ ධාර්මිකත්වයක් එවගේ දෙවියන් පිළිබඳව මතකයෙන් ජීවත් වීමේ හැකියාව ඒ රාමුව අපට හදලා දෙනවා. ලබන අවුරුද්දේ අපව උපවාස වෙනකම් අපිට ඒක රකින්න හැකියාවක් තියෙනවා. මෙතුමා කිව්වා මේ පලිහක් විදිහට මේ Taman ගෙන යනා වූ ශීලය කටයුතු කරනවා කියලා. බුදුදහමෙත් මේක මේ විදිහටම සඳහන් වෙනවා. ධර්මයේ රකින්නා ධර්මයේ විසින්ම රකින්න ලබයි කියලා. ඉතින් ওই විදිහට හැම ආගමකම බැලුවාම අපිට සමානාත්මතා දකින්නට පුළුවන්. අටසිල් දසසිල් වගේ දේවල් බුදුදහමේ තියෙනවා. ඒ හැම ආගමකින් මේ කරන්නේ Taman තුල ශික්ෂණයක් ඇති කිරීම. ඉතින් දැන් ඉස්ලාම් දහමට අනුව මේ ඉස්ලාම් බැතිමතුන් මාසයක් පුරාවට කරන්නා වූ මේ උපවාස කටයුතු හරහාත් ඔවුන්ගේ හික්මීම ඔවුන්ගේ ඉවසීම මේ සියල්ල තමයි ඔවුන්ට පුරුදු පුහුණු කරන්නේ. දැන් ඉස්ලාම් නොවන අය තුල තියෙන බොහෝ දුර්මත තිබෙනවා මේ කාලය තුල. දැන් ගොඩක් දෙනෙක් කියනවා මේ මුස්ලිම් ජාතිකයින් මේ කාලය තුල මේ ඕනවට වැඩි ආහාර ගන්නවා කියලා. දැන් මොකද ගොඩක් අය දකින්නේ ඔවුන්ගේ උපවාස කාලයට වඩා ඔවුන් උපවාසය අතහරින වෙලාව අපි කියනවා ඉෆ්තාර් කියලා. දැන් එතනදී කෑම බීම ගොඩක් දකිනවා. එතකොට මේ ගොඩක් අය හිතනවා මේ පැය කීපයක් මේ කෑම නැතුව හිටියට ප්‍රශ්නයක් නැහැ. ගොඩක් කෑම ගන්නවනේ කියලා. මොකද්ද මේක? මොකද්ද මේකේ තියෙන සත්‍ය අසත්‍යතාවය? නබිතුමාගේ කාලේ සරලව තමයි මේ ආහාර පාන ගත්තේ. ඇතැම් වෙලාවට අපි සමහරුන් දිහා බලලා තමයි අපි ওই නිගමනයකට එන්නේ. ධාර්මිකව කටයුතු කරන බහුතරයක් ඉන්නවා ඒ අය සද්ද නැතුව තමන්ගේ ආහාර වේලා චාම් විදියට තමයි ගන්නෙ. ඉතින් අපට ඒ ආහාර වේල දැන් අපි දකිනවා මේ මාසවලදී අපේ නබිතුමාණන් අපට කියලා දුන්නේ ওই සහර් වේලාවට කෙටි ආහාරයක් තමයි අපි ගන්නෙ. නබිතුමාණන් පවා ඇතැම් වෙලාවකට රටඉදි වලින් තමයි උපවාසය අල්ලලා තියෙන්නේ. උපවාසයේ පවාරණ කරන මොහොතේ ඉෆ්තාර් මොහොතේ ඉෆ්තාර් කියන්නේ කිව්වා වගේම උපවාසයේ ඒ කාලය තුළ අවසන් කර ගැනීම ඒ මොහොතේ නබිතුමා කිව්වා රටේදී වලින් ඔබ ආහාර ඒ කියන්නේ රටේදී වලින් ඔබ උපවාසය අතහරින්න කියලා. ඉතින් සරල විදියට තමයි කියලා දුන්නේ. කෑම බීමත් ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් දන්නවා මේක උපවාස කාලයට පමණක් සීමා වෙන්නේ නැහැ. පොදුවේ නබිතුමා කිව්වා ඔබේ කුස තුනකට බෙදන්න කියලා. එකක් ඇවිල්ලා වාතය සඳහා, එකක් ඇවිල්ලා ආහාර සඳහා, එකක් ඇවිල්ලා ජලය සඳහා. මේ වගේ මේ කුස තුනකට බෙදලා කළොත් තමයි අපේ සෞඛ්‍ය සම්පන්න ශරීරයට හිතකර ආකාරයේ ආහාරයක් අපට ලැබෙන්නේ. එතකොට මේක මේ නෝබි කාලයටත් අදාළ වෙනවා, අනිකුත් කාලවලටත් අදාළ වෙනවා. මුස්ලිම් බැතිමතෙක් සාමාන්‍ය ධාර්මික කෙනෙක් ඒ වගේ බඩකට පිරෙන්න කන්නේ නැහැ. සාමාන්‍යයෙන් තමන්ගේ අවශ්‍ය ආහාරය ගන්නවා. ඒකටත් ඒ ආහාරය ගන්නෙත් ඇවිල්ලා දෙවිඳුන්ගේ යාඥා කිරීම සඳහා ඒ ශක්තිය තමට ලැබෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය ආහාර වෙලාව ගන්නවා මිසක් ඉක්මවා අපි ආහාර ගන්නේ නැහැ, කරන්නත් බැහැ. වෙලාවකට ඔබ දකිනවා ඇති නබිතුමා කුරාණයේ කතා කරනවා කුලු වශ්රබු වලා තුස්රිෆු. කන්න පුළුවන් බොන්න පුළුවන් නම නාස්ති කරන්න එපා කියලා. නාස්තියක් සිදු වෙනවා නම් ඒක ඉස්ලාම් නෙවෙයි. ඉතින් ඒ පිළිබඳවත් අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. බොහෝ වෙලාවට දකින්නේ ඔය ඉෆ්තාර් උත්සව සෞදි අරාබිය ඔය වගේ මේ ලොකු ලොකු තැන්වල කෑම බීම වලින් පිරුණු ඉෆ්තාර් උත්සවනේ දකින්නේ. ඒක නිසා වෙන්නේ නැති බොහෝ දෙනෙක් ඒ විදිහට හිතන්නේ.
දැන් ඊළඟට අපේ තියෙන තවත් දෙයක් තමයි ස්ලාම් ජාතික කාන්තාවන් පිළිබඳව මේ උපවාස කාලය තුල කොහොමද කාන්තාවක් විදිහට ඔවුන්ගේ උපවාස ශීලයේ ගෙන යන්නේ ඔවුන්ට විශේෂ වෙච්චවත් පිළිවෙත් තියෙනවද ආගමික කටයුතු හා සම්බන්ධව බලනකොට කාන්තාව හා පිරිමි අතර වෙනසක් නැහැ ධාර්මිකත්වය අනුව තමයි දෙවියන් ඉදිරියේ උසස් වෙන්නේ කියන කාරණාව අල් කුර්ආනයේ අපට කතා කරනවා කෙසේ වෙතත් රමලාන් කාලය තුල කාන්තාවට හැකි හා නොහැකි දේවල් තියෙනවා දැන් උපවාසය කියන එක පිරිමියා දවස් 30ම උපවාසය ඇල්ලුවාට කාන්තාව ඔසප් කාලවලදී උපවාසය අතහැරීමට ඇයට අවස්ථාව අවකාශය සැලසෙනවා පසුව ඔහු ඒ උපවාස කාලය පසු කාලයේ මාසය අවසන් වුණයින් පස්සේ ඒක නැවතත් ඉටු කිරීමේ වගකීම ඇයට පැවරෙනවා ඉතින් කාන්තාවට ඔසප් තත්වයක තුල උපවාසය නිරත වීම තහනම් ඒ වගේම තමයි ඇය ගර්භණී තත්වයකටපත් වුණා නම් ඇයගේ ජීවිතයට හා ඇයගේ දරුවාගේ ජීවිතයට යම් හානියක් ඇති වේවි කියා හිතනවා නම් ඇයටත් ඇයටත් අවකාශය තියෙනවා උපවාසයේ මඟ හරින්නට ඒ වගේම තමයි කිරි දෙන අම්මා කෙනෙක් අපි සලකලා බලන මොහොතේ ඒ කිරි දෙන අම්මත් හිතනවා නම් Tamanට කිරි එරෙන්නේ නැහැ තමන්ගේ දරුවන්ට ඒ කිරි ලබා දෙන්න හැකියාවක් නැහැ මේ උපවාසයේ නිරත වීම හරහා කියලා එතකොට ඒ ඇයටත් උපවාසයේ මිදෙන්නට අවකාශය ඉස්ලාමයේ පව ලබා දෙනවා. ඉතින් කාන්තාව සම්බන්ධව ගන්නකොට මේ ආකාරයෙන් ඒ වගේම තමයි අපි තවත් දුරට ගත්තා නම් වයෝ වෘද්ධ කාන්තාවක්. ඇයට උපවාසය නිරත වීමට නොහැකි නම් නිදන්ගත රෝගීන් ඒ වගේ උදවියට උපවාසය නිරතගත වෙදී නොහැකි නම් උපවාසය අතහැරලා ඒ සඳහා ඕ යම් ප්‍රතිකර්මයක් කරන්න සිදු වෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි කාන්තාව සම්බන්ධව සාමාන්‍යයෙන් අපේ ඉස්ලාමීය මේ උපවාසය සම්බන්ධව අපි කතා කරන්න පුළුවන් වෙන්නේ. උපවාසය දැන් යම් කෙනෙකුට මාසයක් පුරා උපවාසය කරගෙන ගිය හැකි. නමුත් යම් හේයකින් එයාට උපවාසය කැඩෙනවා. එතකොට යලිත් ඔහු ඒ උපවාසයට අවතීර්ණ වෙන්නේ කොයි ආකාරයටද? ඔව් අර කලින් කිව්වා වගේ කාන්තාව හා සම්බන්ධව වගේම තවත් කීප දෙනෙක් විතර ඒ කියන්නේ තවත් කීප දෙනෙකුට උපවාසය මඟ හරින්න අවකාශය ලැබෙනවා. උදාහරණයක් වශයෙන් කෙනෙක් රෝගී සිටිනවා නම් එහෙම නැත්නම් යම් කිසි මගියෙක් ඒ කියන්නේ දුර ගමනක් ගමන් කරනවා නම් මේ දෙදෙනාටම උපවාසය අල්ලන අපහසු නම් මේ දෙදෙනාටම උපවාසය මඟ හරින්න පුළුවන්. මගේ හැරියට අර මගේ හැරිච්ච ඒ උපවාස කාලය දවසක් නම් දෙකක් නම් තුනක් නම් මේ වගේ ඒ දින ගණන් බලලා පසු මාසයේ ඒ කියන්නේ රමදාන් මාසය අවසන් වුණයින් පස්සේ ඊළඟ මාසයේ අවුරුදු දවස අතහැරලා එය අනිවාර්යයෙන්ම ඒව නැවතත් ඉටු කරන්න ඕනේ. මේක තමයි ඔහු කරන නැත්නම් ඇය කරන අනිවාර්ය කටයුත්ත. වේලාවකට ඒ දේ එක දිගටම කරගන්න හැකියාවක් නැත්නම් මම කලින් කිව්වා වගේම ප්‍රතිකර්ම ඒ කියන්නේ දුගියන්ට තමන් අතහරින උපවාසය වෙනුවට ආහාර වේලක් ලබා දීම වගකීම ප්‍රතිකර්මයක් බවට පත් වෙනවා. රාමලාන් සමය තුල අපි දන්නවා ස්ලාම් බැතිමතුන් බොහෝ වෙලාවට පරිත්‍යාගශීලී කටයුතු වල නිරත වෙනවා. මේ පිළිබඳව කොයි විදිහටද ස්ලාම් දහමේ සඳහන් වන්නේ? ධාර්මික ක්‍රියාවන් ඔක්කොම එකට ගොනු වෙච්ච කාලයක්. ඉතින් මේ කාලේ තමන් කරන ක්‍රියාවන්ට දෙවිඳුන් දෙගුණ කරලා දෙනවා. උපවාසය ගැන කතා කරනකොට දෙවිඳුන් කියන්නේ අනිකුත් හැම දෙයකටම කුසල් ලැබුණත් මේක මගේ අතින්ම දෙන ත්‍යාගයක් කියලා කියන මේ උපවාසය හා සම්බන්ධව. එතකොට මේ සම්බන්ධව මම නබිතුමාණන් කොහොමද කිව්වොත් එතුමාණන් මේ සුළඟ හමනවා හා සමානව සුළඟක් හමනවා හා සමානව එතුමාණන් මොනවද කරන්නේ මේ දාන කටයුතු දානමාන කටයුතු සිදු කරනවා. අපි සුළඟක් ඇයි එතුමාණන් එහෙම එතුමාණන් ගැන එහෙම කතා කළේ කිව්වොත් අපි දන්නවා සුළඟ නතර වෙන්නේ නැහෙනි. අවශ්‍ය අවශ්‍ය වෙලාවට හමනවා. ඒ වගේ නබිතුමාණන් මා තමන්ගේ ජීවිතේ තමන්ට තියෙන හැම දෙයක්ම ලැබුණොත් දන් දීමේ කටයුත්තක් තමයි සිදු කරන්නේ. එතුමා හරි සරල ජීවිතයක් තමයි ගත කළේ. වෙලාවකට එතුමාණන් ගෙදර යනකොට තමන්ගේ නෝඹ අල්ලන්න පවා ආහාර නැති තත්වයක් තිබ්බා. එහෙම තිබිලත් මොනවද කරන්නේ? නබිතුමාණන් තමන්ට ලැබිච්ච දේ තමන් දෙවියන් පිළිබඳව විශ්වාස කරලා වියදම් කරපු ක්‍රමයක් තමයි දකින්නේ. මේක අනුගමනය කරමින් අපේ මුස්ලිම් බැතිමතුන් තමන් ළඟ තියෙන දේවල් වියදම් කරනවා. එතකොට මේකෙත් තියෙනවා අර Zakat කියලා එකක් තියෙනවා සදකා කියලා එකක් තියෙනවා Zakat කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ලබා දිය යුතු කොටස සදකා කියලා කියන්නේ ඕනම වෙලාවක ඕනම ප්‍රමාණයක් Taman කැමති දේ තම ලබා දෙන්න පුළුවන්
Namun ada zakat kira aniwari katayutta pawa muslim betimatun bala nama me masema diganna. Itu kota eke ada mahime wedi nisa. Namun zakat ekata yam yam kalaya paricchedayak tiinawa. Eke wenamama kotasa. Namun kese wetat muslim betimatun me kala enakota e zakatayat me masema laba denna balaporottu wenne mahime wedi nisa. Itu e katayuttat sadaka. Sadaka kiyala kiyanne api dannawa samanyen anikata udaw kirima pihitawima sadaha laba denna udey. Mekata diriganwim tiinawa. Etoka nabithumanan ek awasthawak kiwwa oba upawase midena kenekta oba aahara welak laba dunna nam ohuta ha samana kusala obata labei kiyala kiyana. Enisa muslim betimathun munada karanne wiyali aahara laba dila naththam rate indi laba dila api dannawa pit ratein rate indi enne nikan nemen. Eyayata aramunak tiinawa. Eyayage aramuna ewillla dharmika aramunak. Taman laba denna wu e rate indi walin muslim betimathun upawasin midenna one. Etokota e kusala tamanta labenawai kiyana hangima e danuma eyayata tiinawa. Enisa thamai eyaye yawanne. E wagein Lankawa inna muslim betimathun e dugi duppatun hata upawase allana hata wiyali aahara laba demin o rate hindi laba demin e wasi kiyala kiyanne e pina tamange mudalin upawase pawarana kenet labena pinaha samana pinak tamanta labenawai kiyana e nabithumage diriganwima osse boho welawata danamana katayutu sidu karana me karanawen baahirawa matu wicca karanawak man obathumagen ahanna hituwa den islam daame api dannawa kaanthawata dadi neethi reethi panawala thibenawa den ekak thamai suwanda wilun bahawitha karannata bæ den api hamoma kemathi suwadata inna tanakata yanakota suwandare inna kemathi ai me kaanthawanta suwanda wilun paavichchiya tahanam karala thiyenne mokadda ekata hetuwa athmai pirimiya aakarshane ආකාරයෙන් කාන්තාව ඉන්නට හැකියාවක් නැහැ. එතකොට සුවඳ විලවුන් කියලා කියන්නේ පිරිමියාව ආකර්ෂණය වන ආකාරයේ තමන් යම් තාක් දුරට තමන්ගේ අපි දන්නා දුර්ගන්ධයක් හමනවා නම් අපිට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. නමුත් ඇත්තටම ඇයට සම්පූර්ණ අයිතිය තියෙනවා. ඇයට ලස්සනට ඇඳගෙන ලස්සනට පැළඳගෙන ලස්සනට හොඳ සුවඳ විලවුන් ගල්වගෙන ඉන්නට හැකියාවක් තියෙනවා. නමුත් ඒ කළ යුත්තේ තමන්ගේ සැමියා ඉදිරියේ. එහෙමත් නැත්නම් අපි කියන පිටස්තර පුද්ගලයන් ඉදිරියේ පෙනී සිටීමට හැකියාවක් නැහැ. පිටස්තර පුද්ගලයා ඉදිරියේ ආකර්ෂණය වන ආකාරයෙන් ඇඳුමක් හෝ සුවඳ විලවුන් හෝ ගල්වා ගැනීමට හැකියාවක් නැහැ. එතනින් අදහස් කරන්නේ නැහැ කාන්තාවට මේක තහනම් කියන එක. කාන්තාවන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා තමන්ගේ ගෘහස්ත පිරිමින් ඉදිරියේ තමන්ගේ තාත්තා ඒ වගේම මාමා ඒ වගේම තමයි අපිට ගන්න පුළුවන් සැමියා මේ අය ඉදිරියේ ලස්සන්ට ඇඳ පැළඳගෙන ඉන්න ඕනේ. ඉස්ලාමීය නීතිය තමයි පිටස්තර පුද්ගලයන් ඉදිරියේ මේවා කරන්න එපා කියන කාරණා. ඔව් දැන් මේ දියුණු වෙච්ච සමාජයත් එක්කලා ඔය කියනා වූ කාරණාව ප්‍රායෝගිකයි කියලා ඔබතුමා හිතනවද? ඔව් ඇත්තටම අපිට එහෙම්ම අපේ දුර්ගන්ධයක් අපිට පාවිච්චි නොකරම කියන එක නෙමෙයි. යම් තාක් දුරට අපිට පිරිමියා ආකර්ෂණය නොවන ආකාරයෙන් තමන්ගේ දුර්ගන්ධය නැති කරන ආකාරය යමක් අපට ගල්වා ගන්න පුළුවන් නම් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි ඔළුවට තෙල් දානවා. ඔළුවට තෙල් දානකොට සුවඳ විලවුන් තියෙන තෙල් තමයි තියෙන්නේ. මේ වගේ අවස්ථාවක ඒක වෙනමම කටයුත්තක්. සමහර දේවල් අපි දකින්න ඕනේ දැන් ඒක ඒ අර ආකර්ෂණයේ දිනා ගන්න ආකාරයක නැහැ. මෙතන මූලිකම දේ තමයි පිටස්තර පිරිමියා ආකර්ෂණය වන ආකාරයෙන් කිසිම දෙයක් අපිට කරන්න හැකියාවක් නැහැ කියන පණිවිඩය තමයි ඉස්ලාමයේ ලබා දෙන්නේ. අපි දකිනවා ඉස්ලාම් කාන්තාවන් පවා දැන් විවිධ ෆැෂන් කරන්නට ඒ වගේ දේවල් වලට නැඹුරු වෙලා තිබෙනවා. දැන් අපි සමාජයේ හා මෙහා යනකොට අපිට පේනවා ඇතම් කාන්තාවන් සාමාන්‍ය විදිහට ඩෙනිම් කලිසම ඇඳලා බ්ලවුස් එක ඇඳලා කොණ්ඩය විතරක් වහගෙන ඉන්නවා. එහෙම දකිනවා. ඊළඟට සමහරු ඉන්නවා අපි දකිනවා අබායයක දැන් සාමාන්‍යයෙන් අපි වියපත් කාන්තාවක් නම් අපි දකින්නේ ටිකක් ලොකුවට අබායයක ඇඳගෙන ඉන්නවා. නමුත් තරුණ වගේ කාන්තාවක් ඒක පොඩ්ඩක් ෂේප් වෙන්න ඒක පොඩ්ඩක් ටයිට් එකට එහෙම. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ කාන්තාවකට තියෙන ආසාවන් මේකේ යම්කිසි දුරකට හිර කරලා තිබෙනවා නෙමේද කියන කාරණාව. මේ කාන්තාවට සම්පූර්ණ නිදහස තියෙනවා. අර මම කලින් කිව්වා වගේ පිටස්තර පිරිමියා ඉදිරියේ හැරෙන්නට. කෙසේ වෙතත් ඔබතුමිය දකිනවා නැත්නම් අපි සාමාන්‍යයෙන් දකිනවා මිනිස්සු අපි පාර යනකොට තදට ඩෙනිමක් ඇඳගෙන තදට ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඔළුවට පොඩි තුවායක් වගේ එකක් දාගෙන ෂෝල්යක් වගේ දාගෙන යනවා. අපි මේක දකිනවා. හැබැයි මේක ඉස්ලාමීය නිර්ණයට අනුව අඳින
ඇඳුමක් නෙවෙයි. ඉස්ලාමයේ තියෙන නිර්ණායක. ඒ කියන්නේ අපට ඕනම ඇඳුමක් වෙන්න පුළුවන්. ඒක එක එක සංස්කෘතීන් වලට අදාළ ඇඳුමක් වෙන්න පුළුවන්. දැන් ජපානයේ නම් කිමෝනාව තියෙනවා. මැලේෂියාව නම් මැලේෂියා කියලා වෙනම කොස්ටියුම්. ඒ කියන්නේ ඇඳුම් පිළිවෙතක් තියෙනවා. අපට තියෙන්නේ දැන් සෞදි අරාබියාව නම් අර කළු අබාය වෙන්න පුළුවන්. ලංකාවේ නම් බහුතරය අපේ ආච්චිලා ඒ කලේ සාරිය. දැන් වර්තමානයේ මේ පිටාර වලට ගිහිල්ලා මේක හොඳයි කියලා හිතන තරමට ඒ ඇඳගෙන එනවා. දැන් ඉස්ලාමයේ තියෙන නිර්ණායක මොකක්ද දන්නවද? පළවෙනි කාරණාව තමන්ගේ ශරීරයේ හැඩරුව එළියට ඉලිප්පිලා නොපෙනෙන ආකාරයෙන් අඳින්න ඕනේ. ඇඳුම බුරුල් වෙන්න ඕනේ. විනිවිද පෙනෙන ඇඳුමක් වෙන්න බෑ. පිරිමියා ආකර්ෂණය වෙන ආකාරයේ ඇඳුමක් වෙන්න බෑ. එතකොට ඒ කියන්නේ හිස සිට පහළ දක්වාම ඇය ආවරණය කරන්න ඕනේ. මුහුණයි අතයි හැරෙන්නට කියලා. සමහර අය මුහුණත් වහනවා. ඒ ඇයගේ ආරක්ෂාවට ඇය කරනවා මිසක් අපිට ඒක ඉස්ලාම් දහම තුල එහෙම නැහැ. ඒ කියන්නේ මුහුණ වහන උදවියත් ඔබතුමිය දැකලා ඇති. එතකොට ඒ අයට අපි විරුද්ධව කටයුතු විරුද්ධව නෙවෙයි. ඒ අයට ඒක මුහුණ වහන්නේ ඒ අයගේ අයිතිය. ඇයට ඒක මුහුණ නිරාවරණය කරන්නත් පුළුවන්, ආවරණය කරන්නත් පුළුවන් ඇයගේ අයිතිය. ඉතින් ඒ නිසා ඉස්ලාම් එහෙම හිර කරලා කාන්තාව තියලා නැහැ. දැන් මේ ඔක්කොම ඇඳගෙන පිටස්තර පුද්ගලයා පිරිමියා ඉදිරියේ හැරෙන්නට gedara එහෙම ඉන්නේ නැහැ. gedara ඇයට කැමති විදියට කැමති ආකාරයෙන් අපි දකින සමාජය තුළ දකින කාන්තාව වගේ ඇයට සම්පූර්ණ නිදහස තියෙනවා නිවස තුළ ඉන්න. මේ කියන්නේ පිටස්තර පුද්ගලයා ඉදිරියේ පමණක් මේ විදියට ඔබ ඇද පැලඳගෙන යන්න කියන පණිවිඩය තමයි ලබා දෙන්නේ. තමයි කාන්තාව විශේෂයෙන්ම තමන්ගේ කොණ්ඩේ ආවරණය කරලා තිබෙනවා. ඒකට හේතුව මොකක්ද? ඒකත් අපි කියනවා ඒක අනිවාර්යයෙන්ම ආවරණය කළ යුතු කොටස. කොණ්ඩේ කියන්නේ යම් කියන්නේ පිරිමියාට තියෙන අර ආශාවන්, පිරිමියාට තියෙන හැඟීම් වලින් කොණ්ඩයත් එහෙම නැත්නම් මේ අපේ හිස කෙසුත් එක් එක්තරා ආකාරයක ආකර්ෂණය කරන සුළු යම් අවයව යම් දෙයක් කියන එක තමයි අපේ විශ්වාසය. ඉතින් අපේ විශ්වාසය නේ අපි සාමාන්‍යයෙන් දකින දෙයක්. ඒ නිසා එයත් ආවරණය කරන්න කියන්නේ අන්න ඒ නිසා වීම තමයි. නොදත් කරුණු බොහෝ දෙයක් අපි දැනගත්තා. දැන් අවසානයට මේ කතාබහ අවසන් කරන්නට අපි සෝදානම්. දැන් අපි දන්නවා මෙවර රාමලාන් උපවාස සමය අවසන් වන්නේ අපේ සිංහල දමිළ අලුත් අවුරුදු මේ කියන කාල පරිච්ඡේදය තුළමයි. සිංහල දමිළ අලුත් අවුරුද්ද යෙදෙන්නේ අප්‍රේල් 14 වෙනිදා. ඒ වගේම තමයි ඉස්ලාම් බැතිමතුන්ගේ රාමලාන් සමය සමරන්නේත් අප්‍රේල් 12 වගේ කාලේ 10 11 12 වගේ ආසන්න කාලය තුළ. දැන් අපි මේ හැමෝටම තමන්ගේ අවුරුද්ද එකට එකතු වෙලා සමරන්නට පුළුවන් වසරක් තමයි 2024 කියන්නේ. අපි පණිවිඩයක් ලබා දෙමු ශ්‍රී ලාංකික ජනතාවට. මොකද අපි නිරන්තරයෙන් කතා කරනවා ජාතීන් අතර සමගිය සහජීවනය ඇති වෙන්නට ඕනේ කාලයක් කියලා. මේ අපි සියල්ලන්ටම එකට එකතු වෙලා සමරන්නට පුළුවන් අලුත් අවුරුද්දක්. අපි යම් පණිවිඩයක් දෙමු ශ්‍රී ලංකාවාසී සියලුම ජනතාවට. සතුට වගේම දුකේදී අපි ලාංකිකයින් වශයෙන් අපි හැමෝම අත්වල බඳ ගන්නවා. ඉතින් මේකත් සතුටුදායක අවස්ථාවක්. ඉතින් ඒ සතුටුදායක අවස්ථාවේ තමන්ගේ අසල්වැසියන් සමග මේ සතුට බෙදා ගන්න. අසල්වැසියන් කවුරු හෝ වේවා, අපි දන්නවා අසල්වැසියා බෞද්ධ වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්. නැත්නම් බෞද්ධ සහෝදරයෙක් සහෝදරියකට අසල්වැසියා මුස්ලිම්වරයෙක් වෙන්න පුළුවන්, හින්දු කෙනෙක් වෙන්න පුළුවන්, කතෝලික කෙනෙක් වෙන්න පුළුවන්. කෙසේ හෝ වේවා මේ දෙපිරිස අපේ මේක අපි කියන සිංහල හා දමිළ අය සමග මේ අවුරුද්ද සතුටින් බෙදා හදාගෙන අපේ රටේ දියුණුව සඳහා, රටේ උන්නතිය සඳහා අපි ඔක්කොම අත්වල බැඳගෙන සමගියෙන් මේ කාලය අපි ජීවත් වෙන්නට දෙවියන් අපි සියලු දෙනාටම වාසය ලබා දෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අපි ඔබ වෙත මේ සමීප කරේ රාමලාන් සමය වෙනුවෙන් විශේෂ වූ වැඩසටහනක්. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා නිවුස් නවුතුලිනුත් මේ රාමලාන් උපවාස කාලය තුළ තමන්ගේ උපවාස ශීලය සාර්ථකව කරගෙන යන්නට ශක්තිය ධෛර්ය ලැබෙන්නට කියලා. හමුවෙමු තවත් මෙවැනි මූ කතා බහකින්. අද දවසේ අපේ කතා බහට එකතු වුණු මාහිර් මෞලවිතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ලබන සතියේත් මෙවන් කතා බහකින් හමුවෙන්නේ තෙක් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.